ද න්න එක ඔගලන් ආදරෙන් පිළිගන්නා මමද ඔගලන්ටක්ස්ලන් කරන්න කොහොමද අපි කට්‍රමේෂ ෆෙන්ඩෝල්මට එකක් එහෙමත්දත්ම් සෝයි ඩොකේමටක් කොහොමද ක්‍රෝස්්චක් කරන්න කියලා අපේ ඉන්ෆමේශන් එක් ඊටකාලින් පුංචි ඉල්ලීමක් තියෙනවා මගේ චනල්ලක සබස්රයිබ් කරලා පොඩි සපොට්ට එකක් දෙන්න මොකද මම මගේ ක්ස්පන්සික තමයි ඔගුලත්තක ෂයයා කරගන්නේ ඉතිං ඇත්තටම මම ස්්‍රන්් අපප්ලයි කරන්න කාලිදිනං මටම මෙහෙම ඉන්ෆර්මේශන් එකක් චෙක් කරගන්න ශ්‍රයා කරගන්න ඇත්තටම YouTubeු චන එකක් ඒ කාලෙදි අතරම තිබුන්න හැ. ඉතිං ඒ නිසා තමයි මම හිතුවේ ඉන්ෆර්මේෂන් එක දැන් අපප්ලයි කරන අංගෙනෙක්ට මල්ලිෙනෙක්ට ඇත්තට මේ ගොඩක් හෙල්ප එකක් වෙයි කියලා. ඉතිං එහෙනං චැනල්ලක පෝඩක් සබස්ටරයිප් කරලම අපි මේ ඩිස්කෂ එක බටන්ගමු හරි මං ඉස්සලම කියන්න මොකද මේ කන්ෆමේෂන් ඇන්ඩල්ම් එක කියලා කියන්න කියලා කන්මේෂ එන්ඩල්ම් එක කියලා කියන්න ඇත්තටම ඔස්ට්‍රේලියාවට ඉ එකෙන ගැනීම සඳහා ඉන්තනේෂ ටුවන් ගෙනෙක්විදියටබීසා කැටගරිී Subclass 500 වසක ඇප්ලයි කරන ඕනෑම කෙනෙකුට යුනිවසිටිය එක ුනිසිට එකට වගේ ෆස්මට එක පේකරාට පස්සේ ඔයාට යුනිවසිට එක මැදිහත් වෙලා ඔස්ට්‍රියන් ගවර්මන්් එක එක කියන්නේ ඔස්්‍රියන් ගර්ම ඩිපර්මෙන්ට ඩින් එක ඔයාට ඔෆිසිලී ඉශ කරන ඔෆිසිියල් එන්රෝල්ම් කන්ෆර්ම් කරලා ඉශ කරන්න ඔෆිසිියල් ඩොකමට් එකට තමයි කන්ෆර්මේන් න්ඩල්මට කලා කියන්නේ ඉතිං මේක ඇත්තටම ඔයා වගේ ෆමටීක පේකරාට පස්සේ යුනිසිට එක රිකස් කරන්නේඇත්තටම මේ ඩොකමෙන්න්් ස්ියන් ගර්මට ගවන්ට ිර්මට ඩිේන් එකින් එතකොට තම ඇත්තටම මේ ඩොකිමන්ට් එක අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉෂූ කරන්නේ ඉතින් ඇත්තටම ගීසායක ඇප්ලයි කරත්දී මේ ඩොකමට් එක අපිට ගොඩක් ඉම්පොර්ටන් වෙන්න එකයි ඉතිං මේ ඩොකිමෙන්ට එක තියෙන ඉන්ෆර්මේෂන් හරිම වැදගත් මොකද ඔයා වීසා එක ඇප්ලයි කරද්දී ඔයාගේ වීසා එකේ ෆිල් කරන්න ඩොකමන්සුයි මේ ියෝ එක තියෙන ඩොකමන්ස හරියටම සමාන වෙන්න ඕනේ නැත්නම් යාගේ වීසයක රිජෙක් වෙන්න රිිෆස් වෙන්න ඉඩ තියෙනවා ඉතින් අපි බලමු මේ අපි කොහොමද චෙක් කරන්න කියලා මේ තියෙන්න්නේ සම්පල්සිියෝ එකක් උගලන්ට පේන වැඇති මේ තියෙන්නේ ස්ටරයිියන් ගර්න් ඩිපර්මට ඩිුේශන් එක ලෝගෝ එක තමයි මේ තියෙන්නේ මේ කැන්ගරුස්ල කැගරු ගෙනෙකුයි තව පොඩි පැස්පෙරා වගේ සත එක්කන්න මේ ලෝගෝ එකේ මේ ලෝගෝ එකයි මෙන්න මෙතන තියෙනවා ස්ටියන් ගවමන් ඩිපර්ටමට ඩිු එකන් කියන නේම් එක. මේ ලෝගෝ එක එගොලන්ගේ ඔෆිසිියල් ලෝගෝ එක ඉස්සරහමවෙන්න මේ හරිය තියෙනවාසිෝයි නම්බ එකයි ති මේක ඇවිල සාම්පල් එකක් නිසා උගලන්ට එක පේ නැහැ. මෙතන තියෙනවා වගේසිෝයි නම්බ එක ඒක තමයි ඇත්තටම ඔයා වීස එක ඔන්ලයින් ඇප්ලයි කරද්දි සෝයි නම්බ එක කියලා මෙන්න මෙතන තියෙන නම්බ එක තමයි ඇතට මෝගොල්ලො වසයි එකේ ඇප්ලයි කරන්න ඕනේ ඊට පස්සේ අපි පහළට යමු මෙතන තියෙනවා ඉන්ෆර්මේෂන් ඔයාගේ ඉන්ෆර්මේෂන් තියෙන ඇත්තටම මේ කියලා තියෙන්නේ හෝමෆ සයි් එක සාමාන්‍යෙන් අපිට වීසාක ග්‍රාන්් නෝතින් අපට ඔන්ලයින් චෙක් කරන්න පුා ඒක තවයි මෙතන මිශන් කරන්න. ඊට පස තියෙනවා කෝස් ඩිටල්ස් කියලා ප්‍රවයිඩ කියලා කියන්න ඔයාගේ යනිවසිට එක නෑම එක ඔයා හිතන්නොක ඇප්ලයි කරේ සූ කැම්පස් එක කියලා එතකට මෙතන ප්‍රවයිඩර් කියලා. ඩත් කාන් ියනිසිටි කියල තමයි ටයි් වෙලා තියන්න ඕනේ ඉට පස්සෙ කෝස එක එකන්නවා ඇප්ලයි කරපු කෝස්ස එක ඔයා මක්හරි එබහකට ඇප්ලයි කරානම් මෙතන මස් ර්ඇන් ඇමිස්ට්‍රේෂන් කියලා ඒගේආගේ කෝසක නැත්ත වගේ ඩිප්ලොමායක හරිමක්හරි වා එන ඉගෙන ගන්න කෝසක තමයි මෙතන තියන්නේ ඉතින් ඒ හම පොඩ්ඩ හරිට චෙක්ක කරන්නේ එකයි මංකයෝදැන් ඔයා එන්නේ Mmb එකකට නම් මෙතන වෙන ඩීටල් එකක් තිබ්බෝතින් එතකොට ඒක කැලිවෙන්න හැනේ ඉතින් ඒක නිසා ඒවාගේ ඉන්ෆර්මේෂන් චුට්ටක් චෙක් කරන්න මෙතන කෝස් ලෙවල් එක කෝස් ලෙල් එක සානය යුනිවර්සිට එකෙන් වාඩ කන්ෆර්ම් කනවා ඒකඔයා යුනිවසිට එකට ඇපලිකේෂන් එක ෆිල් කරලලා සක්්මිට් කරාට පස්සේ සාමාන්‍යය යුනිවසිට එකෙන්ම වගේ කෝස්ස එක ලෙවල් එක මෙන්න මේක තමයි ෙවල් එක කියලා එකළු සාමාන්‍යෙන් එක ෆිල් කරනවා එක නිසා ඇගැන වරිවෙන්න එපා ඒ අපපලිකේෂන් එකයි එක යුනිසට එක න්ෆර්මේශණන එකත් එක් චෙක් කරන්න ඊට පස්සෙ තමයි කෝ ටර්් ඩේට් එක මෙතන ඔයාගේ කෝස් එක ස්ටාර්ට් කරන ඩේට් එක ඒකත් වාට ඔයාගේ යුනිසිටකෙන් ඉෂ කරානේ ුනිවසිටකෙන් සාමාන්‍යයෙන් ඕඩ ඉෂූ කරනවා ඔයාගේ ඔෆල්ට එක ඔෆල්ටගේ තියෙනවා මේ කෝස් එක ස්ටාර්්ඩට් එකයි කෝස්් එකයි එතකොට ඒක වාට හරිටම චෙක් කරන්න පුළුවන් කවදද කෝස එක ස්ටර්ට් කරලා එන්ඩ වෙන්න කියලා ඒඩට් එකත් එක්ක බලන්න මේ දෙක ගැලපෙනවාද කියලා ඊට පස්සේ ඔයාට තියෙනවා බලන්න ප්‍රීපේට් ටියෂන් ෆ ඒගන්නේ ඔයා ඉනිීශියලි මංගන මුලින්ම කිවේ සාමාන්‍යෙන් යනිවසිට එකෙන් අපි මුලිම් ඒගොල පේමන්ට් එකත් කරන්න කියලා කියන්නේ සාමාන්‍ය ෆැස්සමස්ටෆ එක එතකොටඒ රෆ්ලි සාමාන්‍යෙන්ං අපි හිතමු අස්ට්‍රලියන් ඩොලස්ෆ තස කියලා ඉතිං ඒ ඔයා ඒ පේකරපු අමවන්් එක තමයි මෙතැනැත්තරම මෙිෂන් කරන්න ඕනේ ඉති මේක ඇත්තරම මේක මේ දැම්ම මේ මෙතන මේම්ට තිබ්බට මේ ඉන්ෆමේෂන් මේ ඩොකිමන් සක්කම ෆිල් වෙලාන්න තියෙන්නේ ඉතින් මේ ඉන්ෆමේෂන් එතකට ඔයාට ඇත්තරම ෆිල් කරපු ඩොකිමට් එකක් තමයි හම්බ වෙන්නේ ඉතින් මේ ඉන්ෆෝමේෂන් එකගැන් මේ ප්‍රීපේටියෂන් ෆ එක යුනිියකන් හරියටයගොලවා පේකරපු මවන්් එක ගොල මෙතන සාමානයෙන් ටයිප් කරන්නවා ඉතින් එතකොට අට තියන්න ඔයා ගේවපු මවන්් එකත්ක් එක සාමානයනො ද කියල බලන්න විතරයි ඊට පස්සේ තියෙනවා අද ප්‍රපේට නන්ටියෂන් ඇන්නවාගේ බලන්ස මන්්ක වාවාගේ මුළු අපිතවා මාස්ටහකට එනවානං අවුරදු දෙෙකටම වගේ ටිල් ටියෂන් ීක සාමාන්‍යෙන් ගලල් ඔෆල්ලට එක ෂන් කරනවා ඒ ඒක බැලන්ස් පේමන්ට් එක තමයි මෙතන තියෙන්න්න ඕනේ මෙතරන නවා ටල් ියෂන් ්‍රී මංඟරිසල කිවවාගේම මාස්ටහකට නවානං ය අවරුද්ධෙකටම අදාල වෙන මවන්් එක එතකට ඩිග්‍රකට වගේ නොවන සාමාන්‍යය අවුරදු හතරකට හෝ තුනකට අදාළ වෙන හමාවන්්ටක තමයි මෙතන තියෙන්න්න ඕනේ ඊට පස්ස තමයි වැදගත්ම හරිිය තියන්නේ ඔයාගේ ස්ඩන්් ටස් කියන එක ප්‍රවයිඩ ඩ්යි ID මේ ඇත්තටම යුුණියකෙන් තමයි ටිෂූ කරන්නේ එක නිසාවාය ගෙන වරිවෙන්න එපා ඕට යුනියකෙන් දෙනවා ටඩ් IDඩ එක ඒක බලන්න ගේ ඔෆල් ටයිකත් එකක සාමාන්‍යෙන් ඔොෆල්ලට එක ක්ෂව කන්නකොටම තමයි වගේ ස්ටඩෙන්න්් අයිඩියක සමහර යනිසිටීස්සල ඔයා එබුලන්ගේ වෙප්පවාටලෙේ රජිස්ටවුණන ගම වාට ටඩන්් යිඩ එකක් කිෂු කන්නවා එහෙම නැත්නම් ඔයා හරියටම අවශ්‍ය කන්න කෝස්ස එක මෙන්න මේකයි මෙන්න මේ කෝස්සකට තමයි මෙම කැමැති කියලා ඒ අව්‍ය මුදල වාපේමටෙක් කරාට පස්සේ වාට කැනෙ ැමති රික්වස් කරන්න කස්සකට ඔෆෑලට එක ඉශෂු කරනවත් එක්තමවාට ස්ටඩට් අයිඩිය එකක් හබ වෙනවා. තින් ඒක තමයි මෙතන මෙෙන්ෂන් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා කටසි ටයිටල් ඒ ඇන්නවා අපිගැන්න මිට. මිසිස් නැතම් මිස් ඒ වගේ වාගේ තිය අමන්ත්‍රණය කරන්න කරන දේ. එතන ඒක චෙක් කරගන්න. ඊඩ පස වගේ ෆැමිලි නේ එක මෙතන ඉල වගේ සණය එකක තමයි මේ ගොල්ල මේ ඔස්ට්‍රේලියන්ස්ට මේ පැමිලි නේ එක කියලා මෙෙන්ෂන් කරන්නේ ඉඩ පස්සේ ගිවරනේ හිතන්නක වාට නම් දෙකක් නම් තුනක් තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ නම් තුනක් වගේ තියෙනවානේ ඉතිං ඒකෙන් සර්ණය එක අයිමුණට පස්සේ ඊළඟට වගේ තියෙන නම් දෙක තමයි මෙතන තියන ඕනේ ඉතින්ගේ නම් එකත්ගේ තියෙන් ඕනේ පස්පෝට්ගේ තියන විදියට පස්පෝට් එකගේ තියන විදිටම හරියටම තියෙනවාද කියලා බලන්න එක කුරක් හරි වැර දිනම් පොඩ්ඩක් ඒක ගැන මංකයන්නන් නිස්ර හට කරන්න ඕනදේ එක කුරක් හරි වැැරිදිම් එක පොට්ඩක් හයියි් එක පොඩ්ඩක් මගකතියාගන්න ඊට පස්ස ජෙන්ඩ එක ඔයා ස්ටීධ පුරුෂද කියන්නදේඩ්බ වගේ පන්දින ඊඩි පස්ේ කන්ට්‍රබ වගේ බ ශ්‍රී ලංකාන එක මෙතන මින්ංෂන් කරන්න නැශනල්ට එකත් ශ්‍රී ලංකන් කියලා තිය ඕනේ ඊට පස්සේ අහනවා ප්‍රවයිඩ රජ වසි හෙ කව ඔගොලෝ මගේ ස්ටන්වසා එපිසෝඩ් එක බලලා ඇතිනම් ඔගලන්ඩ මේක ගැනවබෝධයක් ඇති දැන් අපි ස්ටන්් කෙනෙක් විදියට ස්්‍රේලියයාවට එනවන අනිවාරයම අපිට ඔවසිස් ටඩට් හෙල් කව එකක් තියන්න ඕන තින් මේක තමයි මේ මෙතන හන්නේ ඒක මෙතන මෙෙන්ශන් කරන්න ඕන හෙව එක හෙල්කව එක සාමාන්‍යය එකට දෙනවා නම්බ එකක් ඒ නම්බ එක තමයි මෙතන මෙන්ෂන් කරන්න ඕනේ ඉට පස්ේ ස්ටාර්ට් ඩේට් එක ැන් හෙල්කව කවත්ද ස්ටාර්් වෙන්නේ සහ එන්ඩේට් එක මම ස්ටඩන්් වසා ඉපිසෝඩ් එක තෝගලන්ට මේෂන් කර ටන්් හෙල් කව අපිට කොච්චර ඉම්පර්න්ද කියලා ඉතිං ඒක නිසා තමයි මේ මේ හඩිකේෂන් ඩිපර්ම් එකෙනුත් සෝඒ මේ මිෂන් කරන්නේ මොකද අපිට ස්ටඩෙන්න්්ගෙනෙක්විදියට අපි වෙන රටකට මූ වෙනකොට අපිට මේ හෙල්කාවේක හරිම ඉම්පෝර්ටන් එකයි මේ ටාර්්ඩට්ක එන්ඩෙට් එකයි විශේෂයෙන්ම මේ කන්පමෂන් න්ල්ම් එකේ එකලො රික්වස් කරන්නේ ඉට පස් ඉන්ශරන්සගේ නෑම එක හනවා ඒ හරිද ක බලන්න මොද ඉන්ස්ුවන්ස් කම්පයිනිස් ගොඩත් තිෙන ස්ට්‍රලිය ඇතුලේ තිගේ හරි ඉන්ෆර්මේෂන් පොඩ්ඩක් හරිද කියලා බලන්න ඉට පස් නු අද ෆෝම් ඉංගලිස් ටෙස්ටිං එකන්ඩ වාගේ ඉංගලිෂ් නොලේ එක අල් හෝපිට කරලා තියෙනවන අංයස් එතකොට ඒ ඉන්ෆර්මේෂන් එක මෙතන කමෙන්ස් කියලායි තියන එක තමයි. ඉතිං මේ ටික තමයි අපිට චෙක් කරන්න තියෙන්නේ ඉතිං මේ ඩොකමෙන්න්ටිගේ මොනාම හරි දෙයක් වැරදියට සඳහන් වෙලා තියෙනවා නං කරන්න තියෙන්නේ පුළුවන්තරම් ඉක්මන්ටම ඔයා ඒ වැරදි ඉන්ෆර්මේෂන් එක හයිලයිට් කරලා යුනිවසිට එකට ඊමල් කරන්න මෙන්න මේ න්ෆමේෂන් එක වැරදි මෙන්න මේ විදිට තමයි හරිියන් ඕනි කියලා එවිඩෙන්ස් එක්ක මාර ඉක්වවෙස් කරන්න. කට සාමානයෙන් නිසිටිය එක මැදිහත් වෙලා යුනිවසිටියක කන්ටෙක්් කරනවා ඔස්ට්‍රේලියන් ඩිපර්මන්ට ඩිකේශන් එක කටෙක්් කරලා මේ කන්ෆර්මේෂන් සිෝය එක එගුලු ආත් රිවයිස් එකක් කියනන්නේ අජස්ර පුය එකක් අලුති හද පුය එකක් තමයි ද අට ඉක්ෂ්ු කරන්න සමහර විට මේක තියෙන වයිඩි කරලා ආට කන්ර්මේ ියෝඒක අලුතෙන් ඉශූ කරනවා ඉතිං ආට කරන්න තියෙන්ෙන හෙම මුණහරි වැරදිලා තිබුණනොතින් පුළුවන්තරම් ඉක්මන්ටම වගේ ියනිසිටයක කටැක් කන්න තමයි තවට ඒගොලම ඇදිහත් වෙලා ඒය අවශ්‍ය විදිහට ඒ කටයුතු කටලා දෙනවා ඉතිං මේක තමයි ඇත්තරම කර්මේෂ of ඇන්ඩවල්මට් ඩොකම් එක ඉතින් ඔගාගේ වීසායික ඇප්ලයි කරන්න මේ ඩොකම එක අනිවාර්ම තියන්න ඕනේ හරිම ඉන්පෝර්ටන් ඩොකම් එකක් ඒකයි මට හිතුන ඉතිං මේක ගැන පොඩ්ඩක් ඔගලොන්ට අවබෝධයක් අරගෙන දෙන්න මොකද අප අපපලයික් මම ප්ලයික රදදිනාක් ඇතරම මමමම දැන්න් දැන්නම් හිටිය දැකළවත් තිබුැහැ මේ ඩොක්කිමෙන්න්ට එක ඉන්ටනෙට් එකඒවත් මොකද ඒ ඒ දසල් ඇතරම youtubeුට ඒ වගේ මන්ටට් එක පොඩ්ඩක් අඩුවෙන් තමයිම න්ෆර්මේන් ්‍රිය වෙලා තිබුණ නමුත් දැන් ෝගලන්ට න් වසට ඇප්ලයි කන්නානන් මේක තමයි ඔස්ට්‍රේලියාවේ ස්ටන්් ගෙනෙකුට ඔස්ට්‍රේියන් ඩිපර්මන්ට ඩිකන් එක ඉෂූ කරන සයි ඩොක්කිමෙන්ට් එකඉතින් ඒජන් ගෙනෙරු හරි ඇප්ලයි කන්නානම් පොඩ්ඩක් මේ මම කිව්ව දේවල් ගැන ඉන්පර්ේෂන් ැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න එතකොට ඔයාගේ වීසයි ක රිජෙක් වන්න ඇතුව පුන්තරමට මමාට ස්ටන් වසයික ග්‍රාන්් කරගන්න පුළුවන් කම ලැබෙනවා හෙනං මට ඔටික තමයි අදත්තටම ෂයාකරගන්න තියෙන ඉන්ෆර්ේශන් එක මං හිතනෝ හුගොල්ලෝ මේකින් ගොඩක්ද්‍යවල් ඉගෙන ගන්න ඇති කියලා ඔගලට මනාහාරී ප්‍රශ්න තියෙනවා නං youtubeුබ චැනල් එකේ කොමෙන්ට සෙක්ෂන් එක මට කමෙන්ට එකක් විදිට හන්න ඉතිං පුළුවන් චැනල්ල එක සස්ට්‍රයි් කරන්න එතකොට මටත් හිතනවා තව අලුතින් මේ ඉන්ෆර්ේෂන් උුගත්තක ශයාා කරගන්න එෙන තැක ේරිමච් ඔකළ හැම දෙනාටම මම තවත් මේගේ හොඳ ිපිෝඩ්ඩකින් අයයි හමුවන බලාපොරොත්වේ මන්දැන්ට නවතියෙනවා Thankක වරි